රංගන රටේ දරුවන්ගේ අනාගතය වෙනුවෙන් දෙමාපියන් එවැගේම වැඩිහිටි උදවිය ගුරුවරු නේද පාසලක් ගත්තාම විදුහල්පතිවරු මේ හැමෝම එකට එකතු වෙලා ඒ දරුවන්ගේ අනාගතය වෙනුවෙන් කටයුතු කරන්න ඕන. හැබැයි තමන්ගේ පුද්ගලික දෙයක් වෙනුවෙන් නැත්නම් තමන්ගේ තනතුර රැකියාව හෝ වෙනත් දෙයක් වෙනුවෙන් දහස් කරන් දරුවන්ගේ ජීවිත බිල්ලට තියන්න හොඳ දෙයක් නෙවෙයි. අපිට මේ වගේ දේවල් අපේ රටේ මේ වාර්තා වෙන ප්‍රමාණය ඉතාමත් වැඩි ප්‍රමාණයක් වාර්තා වෙන තත්ත්වයක් ඇති වෙලා තියෙනවා. දැන් අද උදේත් net news තුලින් මේ වගේ ප්‍රශ්නයක් අනාවරණය වෙලා තිබුණා. අපි අද net fm බැලුම් වලින් අනාවරණය කරන්න හදන්නෙත් ඒ වගේ එක්තරා ප්‍රශ්නයක් පිළිබඳව. බණ්ඩාරවෙල සාන්ත ජෝසප් විද්‍යාලයේ ප්‍රශ්නයක් ඇති වෙලා තිබ්බ පහුගිය දවස්වල. එතකොට මේ කාලයක් තිස්සේ ඉඳන් මේ ප්‍රශ්නේ තියෙනවා. විශේෂයෙන්ම මේ පාසලේ පරිපාලනමය ගැටලු ඇති වෙලා තියෙනවා කියන කාරණාව පිළිබඳව තමයි දෙමව්පියන්ගේ පැත්තෙන් සහ හිටපු ගුරුවරුන්ගේ පැත්තෙන් චෝදනාවක් තියෙන්නේ. එතකොට මේ චෝදනාවන් සියල්ල පිළිබඳව අපි සොයා බැලීමක් කරා. මොකද මේ ඇත්තටම මෙහෙම චෝදනා කරන්න ඕන කෙනෙක්ට පුළුවන්. එතකොට ඒ චෝදනාවන් වල තියෙන සත්‍ය සත්‍යතාවය මොකක්ද කියන කාරණාව පිළිබඳව අපි ගවේෂණයක් කරලා අද මේ වැඩසටහන ඉදිරිපත් කරන්නෙම මේ තුලින් මේ දරුවන්ගේ ප්‍රශ්න ගැටළු විසඳිය යුතුයි කියන පදනම ඇතුව ඒක පැහැදිලිව කියන්න ඕන. මොකද කෙනෙක්ට කියන්න පුළුවන් මේ කාරණාව කතා කරනකොට පාසලට අපකීර්තියක් එනවා මේකයි මේ වගේ ප්‍රශ්න ටිකක් ඇති වෙන්න පුළුවන් කියලා. හැබැයි ඒ පාසල ඉගෙන ගන්න දරුවන්ගේ අනාගතය වෙනුවෙන් ඒ දරුවන්ට ප්‍රශ්නයක් ඇති නොවෙන තත්ත්වයක් උදාකර දීමේ අරමුණ ඇතුව මේ ප්‍රශ්නේ අපි කතා කළ යුතුයි. ඔව් අපි කොතනින් දැන් පටන් ගන්න වැඩි? අපි මෙහෙන් පටන් ගමුකෝ. අපේ බණ්ඩාරවල ජෝසප් එකේ කියන්නේ සාමාන්‍ය හොඳ මට්ටමකට තිබුණා ඉස්කෝලේ. ඉතින් අපේ මගේ දරුවා ශිෂ්‍යත්වයෙන් මම පාස් වුණා. ඊට පස්සේ අපි ඉස්කෝලේ දැම්ම. ඉස්කෝලේ හිටියා ලක්ෂිරි කියලා ප්‍රින්සිපල් සර් කෙනෙක්. ඒ ප්‍රින්සිපල් සර් හොඳට වැඩ ටික කරගෙන ගියා. දැන් අපි බලන්නේ දරුව පෙත්තෙන්නේ. දරුවාගේ මේ කියන්නේ අමතර ක්ලාස් තියෙනවා. එතකොට විශේෂයෙන් ඒ වගේ කරගෙන ගියා. ඊට පස්සේ මේ ඉස්කෝලේ ඉන්නවා ඔය ටියුෂන් කරන ගුරුවරු සෙට් එක. ඉතින් මෙයාලා අවේලාවට එළියට යන්න යනවා. ඒ කියන්නේ අපි කියමු සාමාන්‍යයෙන් පාසල් කාලය තුල. ඊට පස්සේ මේ ප්‍රින්සිපල් කරපු දේ දැන් මේ පින්ක පින්ටින් තියලා ඊට පස්සේ දැම්ම මිස්කොරමයිට මේ ගුරුවරුන්ගේ විනය හැදුවා. ඊට පස්සේ මොකද වුනේ මෙයාලා ගෲප් එකක් හැදුනා. මොකද මෙයාලා වැඩ ටික කරගන්න බෑ. ඊට පස්සේ පළවෙනි දේ තමයි ප්‍රින්සිපල්ට මේ ත්‍රෙට් එක දෙන්න පටන් ගත්තා. එයා කරන වැඩ වලට අකුල් හදනවා ඔවගේ. ඊට පස්සේ මොහොම ඕක කාලයත් එක්ක යනකොට දැන් ගුරුවරුන්ට අවශ්‍යතාවය තිබුණේ ලොකුම හිස්තරදී ප්‍රින්සිපල්. ඊට පස්සේ ප්‍රින්සිපල් මේ අන්තිමේ මේ කියන්නේ නින්දා සහගතව මේ වෙනිස වෙලවව්වා. ළමයි ඉස්සරහ අපිට කියන්නේ එතාමත්ම කැත විදිහට. පාසලක විදුහල්පතිවරු කොහොමද පාසලේ දරුවන්ට ගුරුවරුන්ට සහ දෙමව්පියන්ට කොහොමද ප්‍රශ්නයක් වෙන්නේ? මොකද මේ පාසලේ හිටපු විදුහල්පතිවරයා මේ දරුවන්ගේ අනාගතය වෙනුවෙන් යම් වැඩපිළිවෙලක් කරලා තියෙනවා කියලා කියනවා. එතකොට එහෙම වැඩපිළිවෙලක් කරපු එක ප්‍රශ්නයක් වුණාය කියලා කියනවා එක පැත්තකින් ඔය එක්තරා ගුරුවරු කණ්ඩායමකට. එතකොට ඒ ගුරුවරු කණ්ඩායම මොකද කළේ? විදුහල්පතිවරයාට චෝදනාවන් ගණනාවක් දාලා ඒ හා සම්බන්ධව මේ විදුහල්පතිවරයා පාසලෙන් ඉවත් කරන්න කියලා ඉල්ලීම් කරලා මේ උද්ඝෝෂණය කරලා විදුහල්පතිවරයා කාමරයකට දාලා වහලා ඔහොම ප්‍රශ්නයක් වෙලා තිබුණා. ඉතින් ඊට පස්සේ මේ විදුහල්පතිවරයා තාවකාලික ස්ථාන මාරුවක් විදිහට දාලා තිබිලා ස්ථාන මාරු වීම වෙලා තියෙනවා මේ වෙද්දි. කොහොම වුණත් ඊට පස්සේ මේ විදුහලේ විදුහල්පති කෙනෙක් නැහෙනි. අවශ්‍යයිනේ පාසල් පාලනය කරන්න. ඒ නිසා විදුහල්පතිවරයෙක් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්තුමිය විසින් පත් කරලා යවනවා తాවකාලික පත්වීමක් විදිහට. විශේෂයෙන්ම මේ පත්වීම ලබා දෙන්නේ රාජකාරී ආවරණ කිරීමක් විදිහට. වැඩ බලන කෙනෙක් විදිහට සරලවම කිව්වොත්. එතකොට වැඩ බලන විදුහල්පතිතුමියක් තමයි පත් වෙන්නේ. දැන් මේ වැඩ බලන විදුහල්පතිතුමිය පත් වෙලා දැන් ඔහොම ඉන්නකොට මේ කාලයක් යනවා ගත වෙනවා. දෙමව්පියල් බලන් ඉන්නවා. මේ වැඩ බලන විදුහල්පතිතුමිය යටතේ මේ පාසල අර තිබ්බ වගේම ප්‍රශ්නයක් නැතුව අර විදුහල්පතිවර හිටියා වගේම ක්‍රියාත්මක වේවි කියලා. නමුත් මේ පාසලේ දරුවන් අයාලේ යනවා කියලා දෙමව්පියන් කියනවා. තමන්ගේ දරුවන් පන්ති කට් කරනවා කියලා කියනවා. ඊට පස්සේ එක එක මත්ද්‍රව්‍ය පාවිච්චි කරනවා පාසල් කාලය තුල කියලා කියනවා. වෙනත් අකටයුතුකම් සිද්ධ වෙනවා කියලා කියනවා. ඒතකොට මේ වගේ දේවල් සිද්ධ වෙන්නේ
පරිපාලනමය ගැටලුවක් නිසා කියන චෝදනාව තමයි තියෙන්නේ. එතකොට දැන් වැඩ බලන්න පත්විච්ච විදුහල්පතිතුමියගේ පරිපාලනයේ අර්ථය තියෙන පාසල නිකන් අයාලේ යනවා වගේ එකක් තමයි පේන තිනවා කියලා ජොබුගේ චෝදනාව වෙලා තිබුණේ. දැන් අපි මේ කාරණාව පිළිබඳව මේ එක පාර්ශවයක් කියන කතාව අහලා බෑනේ. අපි දරුවන් කියන කතාවත් ඇහුවා. අපිට හඬපට අපි පාවිච්චි කරන්නේ නැහැ. මොකද ඒ දරුවන්ගේ පැත්තෙන් මොකද ඇත්ත කියන එක හොයාගන්න පුළුවන් රංගන. ඒ නිසා එතකොට දරුවනුත් සමහරලාට කියන අපිත් පන්ති කට් කරනවා කියලා දරුවන්ම පිළිගන්නවා. ඉතින් එහෙම වෙලා තියෙන්නේ ඇත්තටම නිසි පරිපාලනයක් නැහැ කියන කාරණාව මත කියලා තමයි ඒ දරුවන් පවා කියන්නේ. හිටපු ගුරුවරු ඉන්නවනේ පාසලෙන් දැන් ගිහිල්ලා. ඒ ඇත්ත එක්කත් අපි කතා කරා. එතන ওই තියෙන ප්‍රශ්නේ තමයි ඉස්සෙල්ලාම විදුහල්පති කෙනෙක් හිටියා ලක්ෂිර කියලා. ළමයිට වැඩ කරන්න කියලා තමයි වැඩ මේවා කරේ. එතකොට ගුරුවරු ඒක ටික දෙනෙක් කැමති නැතුව එළව ගන්න එක එක ක්‍රියාමාර්ග ගත්තා. අන්තිමට සර්ව හිර කරලා තිබ්බා ඔෆිස් එකේ. එතකොට මමත් ඉස්කෝලේ හිටියෙත් නැහැ. ඊට පස්සේ ඒතර කලාපිට ටික දවසක් අනුයුක්ත කරලා දැන් බණ්ඩාර සෙන්ටර් එකට අනුයුක්ත කරලා ඉන්නේ. ඔව්. ඊට පස්සේ දැන් ඒකට විමර්ශන යනවනේ. ඒ විමර්ශන යනකොට ගුරුවරු කණ්ඩායමකට අමාත්‍යංශයෙන් එවලා තිනවා අනුයුක්ත කරලා. ඒක යවන්න නැතුව වැඩ බලන පිටු විදුහල්පති කුමියක් ඉන්නේ. ඔව්. එයා එයාලා යවන්න නැතුව අමාත්‍යංශයට කියලා එයාලා ඕනේ කියලා. ඊට පස්සේ අන්තිමට දැන් මම හිතන්නේ අමාත්‍යංශයෙන් මැඩම්ට වෙන මැඩම් කෙනෙක් කියලා තිනවා මේ විමර්ශනය කරගෙන යන්න. ඊට පස්සේ එයාට වැඩ බාර දෙන්නේ නැතුව බලෙන්න ඉන්නවා මම හිතන්නේ. එයා ආරයට කතා කරලා බලපෑම් කරලා හැමයි ඔය තව මේ ආදිශිෂ්‍යෝ ටික දෙනකොට අල්ලගෙන මොකද ඒ මැඩම්ට තර්ජනය කරලා ඒ මැඩම්ගේ පුතෙක් තමයි කලාප අධ්‍යක්ෂකෙනි. උන්චි අම්මාරි මොකරි එහෙම එකක් තියෙනවා. අන්න රයිට්. එයාත් සපෝට් කරන්නේ උන්චි අම්මට තමයි. ඒකෙන් ළමයි වෙනුවෙන් කවුරුත් ඒක කතා කරන්නේ නැහැ උගන්නන්නේ කීවට මොනවත් නැහැ. අරේ වරකින්න තමයි ගැටක් කරගෙන යන්නේ. අධ්‍යාපන අමාත්‍යංශයේ මගින් 2024 හත්වෙනි මාසේ පළවෙනිදා ලියුමක් ගහන මෙන්න මේ විදිහට විදුහල්පති මගින් TMRD අබේකෝන් මහත්මිය ශ්‍රී ලංකා විදුහල්පති සේවය පළවෙනි ශ්‍රේණිය දික්කුල්පත ප්‍රඥාසාර ආදර්ශ ප්‍රාථමික විද්‍යාලය බණ්ඩාරවෙල කියලා තමයි ඇඩ්‍රස් සඳහන් වෙන්නේ. ස්ථාන මාරු කිරීම ශ්‍රී ලංකා විදුහල්පති සේවය. බණ්ඩාරවෙල ශාන්ත ජෝසප් විද්‍යාලයේ ඇති වී තිබෙන අර්බුදකාරී තත්ත්වය පිළිබඳව ඌව පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ විසින් ඉදිරිපත් කරන ලද වාචික කරුණු හා බැඳේ. ඒ අනුව සේවා අවශ්‍යතාවය මත වහාම ක්‍රියාත්මක වන පරිදි බණ්ඩාරවෙල ශාන්ත ජෝෂප් විද්‍යාලයේ පුරප්පාඩු පවතින ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ පළවෙනි ශ්‍රේණියේ තනතුරට රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ කාර්යපටිපාටි රීති 252 වගන්තිය ප්‍රකාරව ස්ථානමාරු කර එම විදුහලෙහි විදුහල්පති තනතුරේ රාජකාරී ආවරණය සඳහා පත් කරමි. මෙම රාජකාරී ආවරණ පත්වීම ඔබ වෙත තාවකාලිකව ලබා දෙන පත්වීමක් බැවින් උක්ත පාසලේ විදුහල්පති තනතුර සඳහා විධිමත් නිලධාරියෙකු පත් කළ වහාම ඔබගේ රාජකාරී ආවරණය අහෝසි වන අතර ඔහුට හෝ ඇයට එම තනතුරේ රාජකාරී භාර දිය යුතුය. හරි, දැන් මේකෙන කාරණාව සරලව කිව්වොත් එහෙම දැන් හිටපු විදුහල්පතිවරයෙක් අයින් වුණා, ඊට පස්සේ අලුතෙන් කෙනෙක්ව වැඩ බලන කෙනෙක් විදිහට තිබ්බා. දැන් අලුත් කෙනෙක්ව අධ්‍යාපන අමාත්‍යංශයෙන් නැවත ලිඛිතව යෝජනා කරලා තියෙනවා, නම් කරලා තියෙනවා විදුහල්පතිවරයෙක් අවශ්‍ය කියලා. ප්‍රශ්නේ මොකක්ද දැන්? දැන් ප්‍රශ්නේ තියෙන්නේ එතකොට දැනට තාවකාලිකව වැඩ බලන්න පත් කරන්න ඉන්න විදුහල්පතිතුමිය ඉන්නනේ පාසලේ, දැනට ඉන්න විදුහල්පතිතුමිය, ඒ තුමිය වැඩ භාර දිය යුතුයි මේ අලුතෙන් ඉන කෙනාට. ආ, දීලා යන්න ඕනේ. දීලා යන්න ඕනේ. යන්න කියන්නේ පාසලේ ඉන්නම ප්‍රශ්නයක් නැහැ. තනතුර බාර දෙන්න ඕනේ. තනතුර බාර දෙන්න. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරයෙක් ඉන්නවලු. ඒ ඉන්න අධ්‍යක්ෂකවරයා මේ අදාළ විදුහල්පතිතුමිය ඉන්නවනේ, දැනට පාසලේ ඉන්න විදුහල්පතිතුමිය. ඒ විදුහල්පතිතුමියට නෑකමක් තියෙනවා කියලා කියනවා. පුංචි අම්මයි පුතයි ඔහොම කතාවක් කියනවා. ඒක අපිට ප්‍රශ්නයක් නැහැ. ඉතින් එහෙම වෙන්න පුළුවන් නේ රංගන. නෑදෑයෝ කියලා මේ රැකියාවක් කරන්න බැරි ප්‍රශ්නයක් නැහැ නේ. රටක් කරලා දිනවා. පාසලක් කරන්න බැරි කමක් තියෙන්නේ නේද? ඔව්, අන්න ඒක තරකට ඉන්න පුළුවන්. පුළුවන් නේ. ඒ එතකොට හැබැයි නෑදෑකම් පාවිච්චි කරනවා නම් මේ රාජකාරී කටයුතු අවභාවිත කරන්න අනිතර ප්‍රශ්නයක් තියෙනවා. එහෙම වෙන්න එපා කියන එකයි අපි කියන්නේ. එහෙම වෙනවා නම් ඒක නවත්තගත යුතුයි. කොහොම හරි දැන් ඔය අලුතින් පත් කරලා තියෙන විදුහල්පති තුමිය අමාත්‍යංශයේ මගින් ඔය පළාත් පාසලක තමයි වැඩ කරන්නේ. ඒ කියන්නේ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරයා යටතේ තියෙන පාසලක තමයි වැඩ කරන්නේ දැනට. එතකොට ඒ පාසලෙන් ඉවත් වෙලා මේ ජාතික පාසලක්නේ ශාන්ත ජෝසප් විද්‍යාලය. ඒකට ආවට පස්සේ දැන් මේ ලියුම තියෙනවා වෙනත් විධිමත් විදුහල්පතිවරයෙක් රාජ්‍ය සේවා කොමිෂන් සභාවෙන් පත් කරලා ආවම මෙයාට ඒ තනතුරට එන එකනට වැඩ බාර දෙලා යන්න වෙයි කිය වගේ එකක් තියෙනවනේ මේකේ. එතකොට අර විදුහල්පතිතුමිය ඉන්නේ අරගොල්ල යටතේ නිසා ගැටලුවක් තියෙනවා. දැන් මෙතනට ඇවිල්ලා මෙයාට ආපහු අතනත් නැහැ මෙතනත් නැහැ වගේ එකක් වෙයිද වගේ එකක් තියෙනවනේ. එතකොට එන්නේ ඒ කාරණාව පාවිච්චි කරලා අර චෝදනාව තියෙන්නේ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරයා අර විදුහල්පතිතුමියට එන්න දෙන්නේ නැහැ කියන එක. එතකොට එතන ප්‍රශ්නේ තියෙන්නේ මේ ඉන්න පුංචි අම්මා කියන එක. ඒක තමයි මේ දෙමව්පිය චෝදනා කරන්නේ. ඉතින් කොහොම හරි මේ ප්‍රශ්නය විසඳ ගන්න ඕන.
මේකෙන් මේ දරුවන්ට ඇතිවෙන ප්‍රශ්න පිළිබඳව කල්පනා කරන්න ඕන හැමෝම. ඉතින් එහෙම කල්පනා කරන බවක් පේන නෑ වගේ ගතියක් මේකේ තියෙනවා. හරි. දැන් උතන ප්‍රශ්නේ තියෙන්නේ මේ පුංචි අම්මගේ පුතාගේ සම්බන්ධතාවය නිසා වැඩ බලන්න తాවකාලිකව අවස්ථාව ලැබුණ විදුහල්පති ධුරේ දරණ මේ මහත්මියකට එතුමේ මේ ආසනයෙන් යන්නේ නැහැ. නමුත් අධ්‍යාපන අමාත්‍යංශයෙන් නම් කළා තිනවා, නියෝග කළා තිනවා අලුත් විදුහල්පතිවරයෙක් එනවා. මේ කෙනාට වැඩ බාර දෙන්න කියලා. දැන් වැඩ බාර දෙන්නේ නැහැ. බාර දෙන්නේ නැහැ. දැන් අපි මේ දැනට වැඩ බලන විදුහල්පතිතුමිට ඊයේ කතා කරා. මේ පෙරේද දවසෙත් කතා කරන්න උත්සාහ කළා සම්බන්ධ කරගෙන බලු. ඊයේ දවසේ අපි කතා කරා සෑහෙන වේලාවක් කතා කරා. නමුත් මේ එතුමිය අපෙන් විශේෂ ඉල්ලීමක් කරා. මේ කතා කරන දේවල් මේ හඬපට දාන්න එපා කියලා ඉල්ලීමක් කරා. ඉතින් ඒකට සවන් දීලා හරි එතුමිය කියන හඬපට අපි පාවිච්චි කරන්නේ නැහැ. හැබැයි එතුමියට අවස්ථාවක් දෙන්න ඕනේනේ. ඒ අවස්ථාව අපි දීලා තියෙනවා. එතුමිය ඒක පිළිගන්නේ නැහැ. හැබැයි එතුමිය මේ ප්‍රශ්න වලට උත්තර ලබා දීතු අපි කිව්වා මේ ගැටලුවට උත්තර දෙනේම අපි කියන්නම් ඉතින් මොන මොකද්ද කරන්නේ නේද? එයා කියනවනේ එයාගේ හඬපට දාන්න එපා කියලා. ඒ නිසා නමුත් අපිට දාන්න හැකියාවකුත් තියෙනවා. නමුත් අපි අර එහෙම කරන්නේ නැත්තේ මේ පාසල සහ මේ දරුවන් ගැන හිතලා. මොකද ඒවා දැම්මනම් ඉතින් එතුමිය කියන කතා එතුමිය දන්නෙත් නැහැ වගේ ඒවා තමයි තියෙන්නේ. ඉතින් ඒ නිසා එතුමිය කියනවා දැන් මේ පත්කිරීම විධිමත් පත්කිරීමක් විදිහට පිළිගන්න බෑලු. දැන් මේ වෙලාව තියෙන කෙනා. අධ්‍යාපන අමාත්‍යංශයෙන් ලිඛිතව කරලා තියෙන දැනුම් දීම පිළිගන්න අමාරුයි කියලා. එහෙමනම් එක පැත්තකින් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම්තුමිය වරදක් කරලා තියෙනවනේ මේක අවිධිමත් පත්වීමක්. එහෙම කියවෙන්න ඕනේ නේද? එතකොට ඒ අවිධිමත් පත්කිරීමක් කරලා තියෙනවා අපි මේ දවසේ අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම්තුමිය සම්බන්ධ කරගන්න සෑහෙනවතාව උත්සාහ කරා. නමුත් එතුමිය දුරකථනයට ප්‍රතිචාර දැක්වේ නැහැ. කොහොම වුණත් එතුමියත් වැඩ ඇති රාජකාරි බොහොමයක් ඇති. මේ වගේ මේ ඉස්කෝල ගණනාවක ප්‍රශ්න විසඳන්න තියෙනවා ඇතිනේ. කොහොම වුණත් එතුමියගේ පැත්තෙන් මේකට යම් යම් සාධනීය තීන්දුව తీරන අරන් තියෙනවා. හැකියාව ඇති මට්ටමින් අරන් තියෙනවා කියන එක පැහැදිලිව පේනවා. කොහොම වුණත් තව දුරටත් ඉතින් මේ හිටපු පාසලේ හිටපු ගුරුවරු ඉන්නවනේ. ඒගොල්ලෝ මෙන්න මේ වගේ දේවල් තමයි මේ පාසලේ තත්ත්වය පිළිබඳව කියන්නේ. එතකොට ඔබතුමා පාසලේ ගුරුවරයෙක්ද? ඔව් මම ගුරුවරයෙක් කියලා ඉඳලා මටත් ඉස්ලාම ගැටළු වෙනකොට මම අනියුක්තයක් හදාගෙන මම ගියා මහවිද්‍යාලෙට. මම තමයි ඕ ලෙවල් සෙක්ෂන් එකට ඒ දවස්වල ඒ ළමයට හවස රෑ පන්ති කරා අපි. කියන්නේ ගුරුවරයෙක් ළේවට කියන විදුහල්පතිතුමා තමයි රෑට පන්ති දාලා මේක පොඩ හදන්න හැදුවේ. එතකොට ඒ වැඩ කරගෙන යනකොට අන්තිමට එයාලා කිව්වා මං හින්දා තමයි බැරි සර්ට වැඩ කරන්න කියලා. ඊට පස්සේ මං කිව්වා සර් මාව නිදහස් කරන්න මම යන්නම්. එතකොට පස්සේ සර්ට වැඩ කරගෙන යන්න පුළුවන් නේ කියලා. ඊට පස්සේ මම ගියා කියලා ඒක විසඳුන්නේ නැහැ කොහොම හරි සර්ට වැඩ කරන්න දෙන්නේ නැහැ. ඒක CCTV කැමරා ගහලා ඔවා කළා ඉස්කෝලේ පන්ති වල උගන්වන්නේ ළමයි ගිහින්නේ හොඳටම හැදුවයි. අවුරුදු එකමාරක් වගේ කාලයක් තුල හොඳටම හදලා ඕ ලෙවල් උත් හොඳ රිසල්ට් එකක් තිබ්බා. ඒ කියන්නේ ඒ නම් එකක්වත් තිබ්බේ නැහැ වෙනකොට ඉස්කෝලේ. අවුරුදු 4කින් 5කින් ඊට පස්සේ ඒ නම් 3ක් තිබ්බා. අනිත්ේ කලින් 60 ගණන් ෆේල් වෙලා මේතරේ වේලි කියලා තිබුණෙත් ගිය අවුරුද්ද රිසල්ට් එකේ 5 දෙනයි. කනා තේල් 5යි. ඒ කියන්නේ ඒ තරම් හොඳ මට්ටමකට ආවයි. ඒක තමයි ගුරුවරු ටික දෙනෙක් ඉන්නේ. ඉතින් එයාලගේ තමයි අනිත් ස්කෝල වලට දාලා උගන්වනවා. ඒක ගොඩක් අය ළමයි ඉන්නේ මන්නල් සෙන්ටර් එකේ. මේ ළමයි උගන්වන්න ඕනේ නැහැ කියන මතය තමයි එයාල හිටි. මෙහෙ ඉන්න බැරි ළමයි අරවා මේවා කියලා. ඉතින් ලක්ෂිත සර් කියන්නේ බැරි ළමයි කොහෙවත් නැහැ. ඔව්. උනන්දුවක් නැති ළමයි ඉන්නේ. ඒක උනන්දුව ඇති කරලා එයාලට උගන්වන්නේ. සමහර ගුරුවරු පාසල් කාලය තුළ ඒගොල්ලන්ගේ පෞද්ගලික වැඩවලට යනවලු. ඒතර පීරියඩ් 1-2 උගන්වන්න කියලා චෝදනාවක් තියෙනවා. ඊට පස්සේ මේ දරුවන්ම කියනවා සමහර විෂයන් මේ එක පාඩ පළවෙනි පාඩමේ ගන්නොත් ඊට පස්සේ 8-9 වගේ උගන්වන්නේ. 2-3 වගේ උගන්වන්නේ. සමහර පාඩම් උගන්වන්නේ නැහැ කියලා කියනවා. සමහර පීරියඩ් වලදී දරුවෝ ගිහිල්ලා පිට්ටනියේ ඉන්නවා කියලා කියනවා. පාසලෙන් උදේ 10 වතර යනකොට ළමයි පැනලා යනවලු. ඒතකොට මේ පාසලේ පරිපාලන මේ පැත්ත කඩා බිඳ වැටලා කියනක තමයි දරුවන් දෙමාපියන් හිටපු ගුරුවරු පාසල් සංවර්ධන සමිතිය පැත්තෙන් හැමෝම කියන්නේ. දැන් ඔගේ කාරණා හේපයක් තියෙනවා තිලනේ. එතකොට දැන් පාසලේ විදුහල්පතිවරයාට මේ සමස්තය බලන්න බෑ. පාසලේ ගුරුවරුන්ටත් වගකීමක් තියෙනවා ඒක පැත්තකින් බලනකොට. සමහර වෙලාවට ගුරුවරුන්ටත් හිතාමතාම විදුහල්පතිතුමිය ඉවත් කිරීමේ අවශ්‍යතාවයක් තියෙනවා නම් ඒ විදිහට හැසිරෙන්න වැඩ කරන්නත් පුළුවන්. ඒ පැත්තේ සාධාරණ ඒ වැත්තුනුත් වෙනම කතාවක් තියෙන්න පුළුවන්. පුළුවන්. හැබැයි මේ සමස්තයේම වැරදි ටික විදුහල්පතිවරයාටම විදුහල්පතිතුමිය දැන් මේ වැඩ බලන විදුහල්පතිතුමියටම පැවරීම එක පැත්තකින් වැරදියි කියන්න පුළුවන්. එක පැත්තකින් මොකද පරිපාලන මොෂන් වක්කීම තියෙන නිසා එක පැත්තකින් හරි කියන්න පුළුවන් මොකද එතුමිය තමයි මේක වග කියන්න ඕනේ පාසලේ තියෙන විනය සම්බන්ධයෙන් සහ අධ්‍යාපන කටයුතු වල ගුණාත්මක භාවය ගැන චෝදනාවක් එල්ලනවා නම් මේ පැත්තත් හොඳ කිව්වොත් හොඳක් තියෙන්න ඕනේ එතුමියටම තමයි නේද හොඳත් එතුමියටම එන්න ඕනේ ඒ වගේම නරකක් තියෙනවා නම් නරකත් එතුමියට එනවා එතකොට වගකීම පැවරෙන්නේ අවසාන වශයෙන් විදුහල්පතිතුමියටනේ පාසලේ විදුහල්පතිතුමිය හොත්තුමා කවුරු හරි ඉන්න කෙනාට තනතුරට එතකොට ඒ තනතුරේ ඉන්න කෙනා ඒ කාරණාව හරියට කරන්නේ නැහැ කියලා චෝදනාවක් එල්ල වෙනවා නම් ඒ සම්බන්ධයෙන් චෝදනාව එල්ල වෙන පුද්ගලයා
ඉතාම සැලකිලිමත් විය යුතුයි. ඇයි මෙහෙම වෙන්නේ කියන කාරණාව පිළිබඳව. ඉතින් එතකොට දැන් අවසාන වශයෙන් දැන් මේ පාසලට අපි මේ දෙමව්පිය විසින් කතා කරලා බැලුවා. ප්‍රශ්නය පිළිබඳව දෙමාපියන්ට අයිතියක් තියෙනවනේ තමන්ගේ දරුවන්ගේ අනාගතය නෙමේ. එතකොට ඒ දරුවන්ගේ අනාගතය පිළිබඳව මේ ඇති වෙලා තියෙන ගැටලුව පිළිබඳව දෙමව්පියෝ පාසලත් එක්ක කතා කරන්න ඕන. මොකද සමහර දෙමව්පියෝ කියනොත් ඒ දෙමව්පියන්ට අවස්ථාවක් නැල්ලු. පාසල් සංවර්ධන සමිතිය ක්‍රියාත්මක වෙන්නේ නැහැ කියලා චෝදනා කරනවා. ඊට පස්සේ පන්ති රැස්වීම ක්‍රියාත්මක වෙන්නේ දෙමාපිය රැස්වීම ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඒවා තියන්නේ නැහැ කියලා කියනවා. දෙමව්පියන්ට ගුරුවරුන් මුණ ගැහෙන අවස්ථාවක් නැහැ කියලා කියනවා. ඒ නිසා මේ දෙමව්පියන් ගුරුවරුන්ත් එක්ක මේ විදුහල්පති සමග කතා කරන්න උත්සාහ කරනවා මේ පාසලේ. විදුහල්පති නියත කතා කරන්නේ? ආ නැහැ විදුහල්පති නියනන් නැහැ අද. ඔව් කවුද මේ කතා කරන්නේ? කවුද මේ කතා කරන්නේ? මම මේ ඉස්කෝලේ ළමයෙක්ගේ තාත්ත කෙනෙක් කතා කරන්නේ. ඔව්. දැන් මලම්ට කතා කරන්න බැරිද? මලම්ට කතා කරන්න අද මැඩම් නිවාඩු. ඔබතුමිය වැඩ බලන ප්‍රින්සිපල්ද? මම ඔෆිස් එකේ වැඩ කරන එක්කනේ. අපිට ගන්න බැරිද නියෝජ්‍ය විදුහල්පති හරි කවුරු හරි කතා කරන්න? ආ මේ වෙලාව නම් ෂීට් එකේ නැහැනේ කවුරු. ආ පොඩ්ඩක් ඉන්න එනවා. හෙලෝ. කවුද නියෝජ්‍ය විදුහල්පති කතා කරන්නේ? ඔව්. මම යදාවේ ඔබතුමීල හම්බෙන්න. ඒ මැඩම් හම්බෙන්න ආවා කියලාද? ඔව්. එතකොට දැන් මැඩම් අද නම් මැඩම් අධ්‍යාපන අමාත්‍යාංශයේ ඊයේ අදයි මේ මීට් එකට ගිහිල්ලා ඉන්නේ. ඒ ගැන කියන්න දන්නේ නැහැ මම. ඉතින් එතුමිය නැල්ලු පාසලේ එතුමිය රාජකාරී වැඩකට ගිහින් තියෙනවා කියලා තමයි කියන්නේ. ඊට පස්සේ තවදුරටත් ඉතින් මේ ප්‍රශ්න ගැන කතා කරන දෙමව්පියෝ. දැන් මෙහෙමයි මැඩම් ප්‍රශ්නේ දැන් මේක ඉදින්දම පොඩු දුවන මේක බලපාන්නේ අපේ දරුවන්ට. මේ පරිපාලනමේ ගැටලු නිසා. දැන් අධ්‍යාපන අමාත්‍යාංශයෙන් මේ දැනුවත් කරලා තියෙනවා මෙහෙමයි මේ දික්කොල්පත මේ මැඩම් මේ ට්‍රාන්ස්ෆර් කරලා තියෙන මේ විදුහල් ප්‍රතිවචෙන් එවලා තියෙනවා කියන්නේ. ඒක තමයි මම මේ කොපි එකත් ඔබලට ඇවිල්ලා තියෙන ඉස්කෝලේට. මැඩමුත් තාත් ඇවිල්ලා තියෙනවා කියලා මැඩමුත් කිව්වා තමයි එදා දැන් මේ ආපු වෙලාවෙත් කියලා තිබුණානේ. මේ නමුත් ඒ දැන් මැඩම්ව පත් කරලා තියෙද්දි ඒක කැන්සල් කරන්න නැතුව එහෙම තව කෙනෙක්ම පත් කරේ කොහොමද කියන එක තමයි ඒක එතන තිබුණ ගැටලුව. ඉතින් ඔන්නෝග තමයි පාසලේ ඉන්න විදුහල්පතිතුමිය ඇතුළු ඔය ඉන්න ගුරුවරුන්ට තියෙන ගැටලුව. ඉතින් ඒ ගැටලුවට පිළිතුරක් ලබා දෙන්න ඕනේ අධ්‍යාපන අමාත්‍යාංශයේ පැත්තෙන්. වහම ඒකට උත්තරයක් දෙන්න. මෙන්න මේගොල්ලන්ට ප්‍රශ්නයක් තියෙනවා. මේ මේ පත් කිරීම කොහොමද මේ කැන්සල් කරන්න නැතුව දුන්නේ කියලා. ඔව්. නේද? ඉතින් ඒ කාරණාව අපි අනාවරණය කරන්න අපිට විරාමයකට යන්න අවශ්‍යයි. මේ විරාමයෙන් අනතුරු අපි ඒ කාරණාව අනාවරණය කරනවා. Net FM Balungala. ඉතින් දෙමාපිය ඔක්කොම හිටගෙන ඉන්නේ හිටපු විදුහල්පතිතුමා පැත්තේ තමයි හිටගත්තේ. ඒ ප්‍රශ්නේ ගුරුවරු පැත්තේ හිටගත්තේ නැහැ. ඇයි ගුරුවරු විරුද්ධ වෙන්නේ ළමයට උගන්නන්නේ? ඒකට හේතුව තමයි දැන් අර කැපකිරීම කරන්න දැන් පේපර්ස් හැම හදන්න ඕනේ හදලම දෙන්න ඕනේ. කලින් ඒ ස්කෝලේ තිබුණේ පිටින් ගෙනල්ලා තමයි පේපර් දුන්නේ. ආ ඒ කියන්නේ ඒවා බෑ. හදලා දෙන්න තමන් උගන්වනවා නම් ඒ දවසේකට හදන්න ඕනේ කියලා සර් ගෙනාව නියෝගයක්. ඔව්. ඊට පස්සේ report card එක දෙනවා නම් ඊට කලින් දෙමාපිය මේ report card දුන්නාට පස්සේ දෙමාපියන් අතට දෙන්න ඕනේ mark කරලා file එකකට දාලා. ඔව්. ඒ වගේ ඒක ගුරුවරුන්ට ටිකක් වැඩ වැඩිනේ. දැන් දැන් එහෙම මොකුත් නැහැ. දැන් විභාගේ තිබ්බල් ලකුණු දානවද නැද්ද? ඇත්තටම කියනවනම් අපි අනකට ස්කෝලේ report card විවිධ වර්ගයේ. අපි කඩෙන් ගත්ත report card. ඒකට ඒව ඔක්කොම එක තැනක ස්කෝලේට ගහලා ගෙනල්ලා ස්කෝලෙන් තමයි ගන්න ඕනේ. ආයෙ report card එකක් ගන්න යනවා නම් ඇයි නැති උනේ? ඒකට හේතු gedirin ගෙන්නලා නැත්තම් ළමයි report card දෙක තුන පාවිච්චි කරනවා. ඒකත් එකයි ස්කෝලේට එකයි. කොහොමද අතර කරා? ඒ වගේ ලොකු වැඩ පිළිවෙලක් කරා සර්. ඉතින් ඒකට තමයි ගුරුවරු කැමති නේ. ඇත්තම කතා. අදට FM බැලුම්ගලින් අපි අනාවරණය කරමින් ඉන්නේ බණ්ඩාරවෙල ශාන්ත ජෝෂප් විද්‍යාලයේ පරිපාලන ගැටලුවක් නිසා පාසලේ දරුවන්ට සිද්ධ වෙන අසාධාරණයේ සම්බන්ධයෙන්. මොකද දරුවන්ගේ විනය ක්‍රියා සම්බන්ධයෙන් ගැටලුව ඇති වෙලා තියෙනවා කියලා කියනවා. ඒ වගේම පාසලේ අධ්‍යාපන කටයුතු කඩාකප්පල් වෙලා කියලා චෝදනාවක් තියෙනවා. එතකොට මේ දේවල් තුලින් මේ රටේ දරුවන්ගේ අනාගතය තමයි හානියටපත් වෙන්නේ. එතකොට අවසර ගණනාවක් තිස්සේ දැන් අපි දන්නවා මේ කොවිඩ් වසංගතය අනම්මන ප්‍රශ්න නිසා දරුවන්ගේ අධ්‍යාපනය ඇත්තටම හරි හැටි සිද්ධුනාද කියලා ප්‍රශ්නයක් තියෙනවානේ. ඒ යටතේ මේ වගේ මේ විදුහල්පතිවරුන්ගේ හරි ගුරුවරුන්ගේ හරි දෙමව්පියන්ගේ හරි කාගේ හරි ප්‍රශ්න නිසා දරුවන්ගේ ජීවිත බිල්ලට දෙන්න එපා කියන එකයි අපි මේ කියන්නේ. දැන් මේ වැඩ බලන්න පත්වෙච්ච විදුහල්පතිතුමිය මේ ආසනයෙන් යන්නේ නැති ප්‍රශ්නේ නැත්තම් තැන දාලා යන්නේ නැති ප්‍රශ්නේ තමයි තියෙන්නේ නේ. තනතුර බාර දෙන්නේ නැතිකමයි තියෙන ගැටලුව. ඒ කාරණාවනේ මේ දෙමව්පියන් කියන්නේ. ඒ කියන්නේ විදුහල් වැඩ බලන විදුහල්පතිතුමිය අලුතෙන් පත්වෙන විදුහල්පතිතුමියට මේ අවස්ථාව දීලා විදුහල්පති තනතුර දීලා
දීලා මේ ප්‍රශ්නේ අවසන් කියන එක තමයි කියන්නේ. දැන් අපි දකින්නවන තියෙන සාමාන්‍ය රාජ්‍ය සේවයේ ලිපියක් නිකුත් කරනකොට කරන්නේ වහාම ක්‍රියාත්මක වන පරිදි මෙන්න මේ දිනේ සිට නැත්නම් මේ මොහොතේ සිට ඔබ මේ ස්ථානට ස්ථානමාරු කරමි. ඔව්. එහෙමනේ බොහෝ වෙලාවට මේ රාජකාරි වශයෙන් ලිපියක් එන්නේ. එතකොට නිල වශයෙන් එහෙම පත්වීමක් දුන්නාට පස්සේ ඇයි ඒ විදිහට අලුතෙන් එන දැන් රතු පොලිස් ස්ථානයක ස්ථානාධිපතිවරයෙක් විදිහට කෙනෙක්ව පත් වෙනවා නම් ඒ කෙනා වහාම ක්‍රියාත්මක වන පරිදි ඒ ස්ථානයට පත් වෙනවා. එතකොට ඒ වෙලාවේ එතන වැඩ බලමින් ඉන්න කෙනෙක් වෙන්න පුළුවන් වෙනත් පුජ්‍යලෙක් වෙන්න පුළුවන් එතන ඒ ආසනේ දීලා ඒ තමන්ට අදාළ තැනට යන්න වෙනවා. ඒක තමයි සාමාන්‍ය ක්‍රමවේදය වෙන්නේ. හැබැයි මේ පාසලේ ප්‍රශ්නේ විලා ඇති වෙලා තියෙන්නේ මේ වැඩ බලන විදුහල්පතිතුමිය එතුමියට නියෝග ලැබුණත් හැබැයි එතුමිය මෙතනින් යන්නේ නැති ප්‍රශ්නයයි. එතුමියට තව විශ්‍රාම යන්න වසර කීපයක් තමයි තියෙනවා කියලා කියන්නේ. එතකොට ඒ කාල සීමාව තුළ එතුමියට මේ තමන් අර ඩිමෝට් වුණා වගේ එකක් තියෙනවනේ පහළට ගියා වගේ. ඒක ඒ ප්‍රශ්නේ එතුමියට තියෙනවා කියලා එතුමිය ඊයේ දවසේ අපිත් එක්ක කිව්වා. ඉතින් එහෙම යන්න බෑ. එහෙනම් එතුමියට එහෙම යනවා නම් ඒකට හේතු දැනගන්න අයිතියක් තියෙනවා කියලා කිව්වා. හැබැයි ඔය ඒකට අයිතියක් තියෙන පුළුවන්. ඒ කියන්නේ හැබැයි නමුත් මේක පැහැදිලිවම තාවකාලික ලිපිව පත් කරලා තියෙනවා කියන කාරණාව මේ ලිපියේ පැහැදිලිව තියෙනවා. එතකොට ඒ තාවකාලිකව පත් කරලා තියෙන තනතුර සඳහා වැඩ බලන විදුහල්පතිතුමිය විදිහට මේ මෙතුමිය කටයුතු කරද්දී ස්ථීරව පත් කරන තෙක් තවත් ඒ කියන්නේ අදාළ අමාත්‍යංශ ලේකම්තුමිය විසින්ම කියනවා මේ පත් කිරීමක් මේ කරලා තියෙන කියලා. ඒක පස්සේ දැනට ඉන්න විදුහල්පතිතුමිය පත් කරලා තියෙන තරඟද ඒ අදාළ අමාත්‍යංශයේ ලේකම්තුමිය විසින්මයි. එතකොට එතුමිය විසින්ම පත් කරවූ පත් කිරීමට උඩින් තවත් පත් කිරීමක් කරනකොට එතුමියගේ මේ ඒ පත්වීම අහෝසි වෙනවා කියන කාරණාව එතුමිය දන්නේ නැහැ කියලා කියනවා. ඉතින් එතුමිය දන්නේ නැත්නම් ඒ කාරණාව දැනගන්න මොකද රටේ කැබිනට් මණ්ඩලය හෝ අමාත්‍ය ධූරයක් හෝ ඉන්න කෙනා අහෝසිලන අලුතෙන් පත් කිරීමක් කරාම ඒක සරල සාමාන්‍ය තියරි එකක්. ඉතින් ඒක දන්නේ නැත්නම් ඒ පිළිබඳව එක්ක දැනගන්න නීතිඥක් මාර්ගෙන් හෝ දැනගන්න. අවසාන වශයෙන් මේ පාසලේ ඉන්න දරුවන්ට ප්‍රශ්න ඇති වෙන තත්ත්වය නතර කරන්න කියන එකයි අපි පැහැදිලි කරලා කියන්නේ. කල්ලි කණ්ඩායම් හැදිලා ගුරුවරු හරි කවුරු හරි දරුවන්ගේ ජීවිතත් එක්ක සෙල්ලම් කරන්න හදනවා නම් අන්න ඒකට අපි කොහොමත් ඉඩ තියන්නේ නැහැ. ඒක කොතන වුණත් අපි එතනට එනවා. මේ අපි netfm බැලුම් ගල විදිහට මේ පාසලක් සම්බන්ධයෙන් කරන පළවෙනි වැඩසටහන නෙවෙයිනි. මේ වගේ පාසල් වලින් එන සිද්ධ වෙන ප්‍රශ්න ගැන ඕන තරම් කතා කරලා තියෙනවා. ඉතින් එතකොට ඒ විදුහල්පතිවරුත් අපිත් එක්ක කතා කරලා තියෙනවා. ඒ හඬපටිත් අපි දාලා තියෙනවා. එහෙම ගැටලු ඇති වෙලා නැහැ. මොකද මේ චෝදනාවක් එල්ල වෙනවා. ඒ චෝදනාවට උත්තර දෙන්න එතුමිය බැඳිලා ඉන්නවා. ඉතින් ඒකට අනිත් එක මේක මේ පෞද්ගලික ප්‍රශ්නයක් විදිහට එතුමියට පේන්න පුළුවන්. හැබැයි මේක පොදු ප්‍රශ්නයක්. මොකද මේක රටේ දරුවන්ගේ මේ පාසලේ දරුවන්ගේ අනාගතය පිළිබඳ ප්‍රශ්නයක් මෙතන තියෙන්නේ. ඉතින් කොහොම වුණත් මේ පාසලට කතා කරානේ මේ පාසලේ ඉන්න විදුහල්පතිතුමිය සම්බන්ධ කරගන්න. එතකොට දෙමාපියන් කතා කරනකොට ඒ කතා බහදුර දිගේ මේ විදිහට. මැඩම් පත් කරලා තියෙන විෂයාවරණ. ඒ කියන්නේ විදුහල්පති තනතුර වැඩ බලන්න. මේ තාවකාලික පත් කරලා තියෙනවා. එතකොට අමාත්‍යාංශයේ ලේකම්තුමිය විසින් පත්වීමක් කියලා තියෙනවා. රයිට් මේ අහවල් දිනට පෙර ගියා මම හිතන්නේ අදින් දින 14 ඉවරයි. ඒ මැඩම්ගේ මොකද ඊයේ මේ අපිට නිල නලත් ආරංචි මාර්ගවලට අනුව මැඩම් යනකොට ආසංකර පොත පව අංගල ගිහිල්ලා තිනවා අලුත් මැඩම් ඇවිල්ලා වැඩ බාර ගනියි කියලා. එහෙම දැනගුණේ නැහැ. මම ඉතින් හරි සාදීන මනසෙක්. මම මේ කාගේවත් අත්තකටවත් එහෙම කතා කරන්න කෙනෙක් නන් නෙවෙයි. දැන් ඉතින් මේ ප්‍රශ්නය පිළිබඳව රංගන මේ දෙමව්පියන් අධ්‍යාපන අමාත්‍යාංශයට පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයට මේ කියන්න තියෙන හැම තැනටම යනවා. ගිහිල්ලා පැමිණිලි කරනවා කියනවා මේ ප්‍රශ්නේ විසඳන්න මේ අපේ දරුවන්ගේ ප්‍රශ්නයක් මෙතන තියෙන්නේ කියලා දෙමව්පියෝ බොහෝ දෙනෙක් මේකට පෙළ ගැහිලා කතා කරමින් ඉන්නවා. ඉතින් එහෙම ඉන්නකොට අධ්‍යාපන අමාත්‍යාංශයේ පැත්තෙන් මේකට යම් යම් තීන්දුව తీරණ අරගෙන තිබුණා. එතකොට මේ විදුහල්පතිතුමිය සම්බන්ධයෙන් සහ හිටපු විදුහල්පතිතුමාට චෝදනාවන් ටිකක් කියලා වෙලානේ එතුමා වයින් කළා තිබ්බේ. ඒ කාරණාව පිළිබඳව විමර්ශනය කිරීම වගේ දේවල් සිද්ධ වෙලා තිබුණා. මේක අමාත්‍යාංශයෙන් ගන්න ලබන තීන්දුව తీරන කිසි දෙයකට මේගොල්ලෝ එකඟ වෙන්නේ නැහැ. අමාත්‍යාංශයෙන් අපි ඊයේ කතා කළා දෙමව්පියෝ. ඊයේ පාසලට ගිහිල්ලා දැන් දෙමව්පියෝ 30ක් 40ක් විතර ඊයේ ගිහිල්ලා මැඩම්ගෙන් ඇහුවා මොකද්ද දැන් ඔබතුමිය ඇයි මේ අමාත්‍යාංශයෙන් ගන්න තීන්දුව తీරනවට එකඟ වෙන්නේ. එයා දැන් ඒ කියන්නේ අමාත්‍යාංශයෙන් තීන්දුව తీරන මොන දේවල් ගත්තත් එයා මේක බාරගත්තේ කාටවත් හිම දෙන්න බලාගෙන නෙවෙයිද? ඒකත් අමාත්‍යාංශයෙන් මොන තීන්දුව తీරන ගත්තා මම ඒවට එකඟ වෙන්නේ නැහැ කියනවා. ඊට පස්සේ දැන් අමාත්‍යාංශයෙන් කතා කළා. ඊට පස්සේ කිව්වා අමාත්‍යාංශෙන් කිව්වා මෙහෙමයි එයාන්නේ තීන්දුව తీරන ගන්න බෑ අපි අධ්‍යාපන සේවා ආයතනය සහ අමාත්‍යාංශ ලේකම් අපි ආරණු වේලාගේ අනුමැතියට යටත්ව ගහන ලියුමකට එයා එකඟ වෙන්න ඕන. එතනින් එහාට මොන හරි දෙයක් වෙනවා නම් අපිට ඊට මේ විරුද්ධ විනය ක්‍රියා මාර්ගයක් කියලාට ගන්න පුළුවන්. අනිත් එක විනය හාල්සන එකේ හරහා තමයි මෙයාට මේ ඩාන්සර් එක ඒ කියන්නේ මෙතුමියව අයින් කළා වෙන කෙනෙක් දාන්න සියෝ මේ යෝජනා වෙලා තියෙන්නේ. එතකොට දැන් ඊයේ දෙමව්පියෝ බැරිපාර අන්තිමට රැ බණ්ඩාර නගරයේ පෝස්ටර් ගහලා ලොකු වැඩ විදිහට ගියා.
ඉතින් පාසල් සංවර්ධන සමිතියේ ලේකම්තුමා ඔය විදිහට කතා කරේ මොකද මේ පාසල් සංවර්ධන සමිතිය රැස් කරන්නේ නැති ප්‍රශ්නයක් වෙනම තියෙනවානේ. ඒ සඳහා ඉල්ලීම් කළා තියෙනවා කියලා කියනවා. එතකොට ඒ ඉල්ලීම් වලට සාවධාන වෙන්නේ නැහැ මේ පාසලේ ඉන්න මේ පරිපාලනය කියලා තමයි චෝදනා කරන්නේ. ඉතින් මේ වගේ ගැටලු ගණනාවක් නිසා අවසාන වශයෙන් පාසලේ පරිපාලනය බිඳ වැටිලා දරුවන් අයාලේ ගිහිල්ලා දරුවන්ගේ ජීවිත තමයි හානියටපත් වෙන්නේ. ඒක නතර කරන්න කඩිනමින් අධ්‍යාපන අමාත්‍යාංශ බලධාරීන්ගේ අවධානයත් යොමු වෙන්න ඕනේ. ඒ වගේම මේ පාසලේ සේවය කරන සියලුම දෙනා මේ වෙනුවෙන් කටයුතු කරන්න ඕන කියන එකයි අපිට කියන්න වෙන්නේ. තවදුරටත් ඉතින් මේ පාසලේ පාසල් සංවර්ධන සමිතියේ ලේකම්තුමා මේ කාරණාව පිළිබඳව මෙන්න මේ වගේ කාරණාවන් ටිකක් කියන්නේ. අමාත්‍යාංශයෙන් එපු ලිපි ලේඛන වලට එකග වෙන්නේ නැහැ කියන්නේ මෙතන ඇත්තම කතාව කුව කලාපද්‍ය සුපමා එතුමියගේ පුංචි වෙන්නේ. අපි අමාත්‍යාංශේ කතා කළා අමාත්‍යාංශ ලේකම්තුමියට මේ නා කතා කළා එතුමිය සාමාන්‍ය පොරණ කාමර කරන්නේ WhatsApp message dance කරනවා ඒව බලනවා ඒවට reply කරනවා එහෙම කරනවා. එතකොට අපි අධ්‍යාපන සේවා ආයතනයේ නියෝජ්‍ය ලේකම් ඒ කියන්නේ දෙවනි අධ්‍යාපන අමාත්‍යාංශය එතුමාට කතා කරනවා. එතකොට ඊළඟට විමර්ශන ඒකකයේ අයට කතා කරනවා. අපි මේ මොනවද වෙන්නේ කොහොමද එතකොට දැන් AI හැමෝම ඉන්නේ ඩෙමෝපියන්ගේ පැත්තේ ඉන්නේ අතරම කිව්වා. ඒ වුණාට දැන් මෙයාලාගේ තනි මතයට අනුව කලාපත්‍ය දැන් පළාත් අධ්‍යක්ෂකතුමා වුණත් මේ උතුමාලා ඇහුවත් කියයි පළාත් අධ්‍යක්ෂකමත් ඉන්නේ. එයා තමයි රිස්මන්ට් කළා. එයාලා තියෙන්නේ මේ අලුත මැඩ. එතකොට මේ එයාගේ ස්ථීන්දු තියන වලටත් එහා යනවා ඉතින් කලාපත්‍යතුමා. ඒ කලාපත්‍යතුමාට ඔක ජාතික පාසලක් නම් ඒකට ඉන්වෝල් වෙන්න බෑනේ නේද? ඔව් ඉන්වෝල් වෙන්න බෑ. ඒ වුණාට එතුමා මේ අර පළාත් පාසලක කෙනෙක් නේ දැන් ජාතික පාසලට මේ දැන් ඉතින් අපි ඒ දවසේදී ඔය චෝදනාව එල්ල වෙන කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරයා සම්බන්ධ කරගන්න උත්සාහ කරා. එතුමාට දුරකථනයෙන් කතා කරා. නමුත් එතුමා දුරකථනයට මේ ප්‍රතිචාර දැක්වෙන ඒ කියන්නේ ආන්සර් කරේ නැහැ ෆෝන් එක. ඉතින් සෑහෙන වතාවක් උත්සාහ කරා. මැසේජ් දැම්මා. ඉතින් ඒවටවත් ප්‍රතිචාරයක් නැහැ. ඒද කියන්නේ අපි දන්නේ නැහැ. එතුමාට දැන් උනත් අවස්ථාව තියෙනවා. එතුමාගේ පැත්තෙන් මේකට කරුණු කාරණා දක්වන්න. අපි 01112553 අපි මෙදිරි දුරකථනයකත් පතක් කරලා තියමු. දැන් අනිත් කාරණාව තමයි මේ දෙමාපියන් කතා කරනවා අමාත්‍යාංශයට නිරන්තරයෙන් මේ ප්‍රශ්නේ විසඳලා දෙන්න කියලා. අමාත්‍යාංශයේ ඉන්න එක්තරා ලේකම්වරයෙක් මේ කාරණාව සම්බන්ධයෙන් මේ දැනුවත් එතුමා සාධනීය මට්ටමේ තීන්දුව තියෙන ටිකක් අරගෙනත් තිබුණා. අතිරේක ලේකම්වරයෙක් එතුමා. ඉතින් එතුමාට කතා කළාම මේ ප්‍රශ්නය පිළිබඳව කරුණු කාරණාවන් ගණනාවක් අනාවරණය වෙනවා. බලය පිළිබඳ ප්‍රශ්නයක් නෙමෙයි. ඔතන තියෙන්නේ අර මනුස්සයා පළාත් රාජ්‍ය සේවයේ ඉඳලා ආවම මන්ත්‍රී ජාතික පාසලේ කියලා නැන්නේ කලාපෙන්නේ පඩි ගෙවන්නේ. පර්සනල් ෆයිල් එක හැදුවා කියලා මේ මනුස්සෝ බයයිනේ. නෑ ඒක තමයි දැන් මේ ඕකේ ඉතුරු ටික වෙන්නේ. ඉතින් ඕගොල්ලෝ වට ප්‍රතිචාර දක්වන මහා ජනතාව ඒවට ප්‍රතිචාර දක්වන විදිය මත ඉතුරු කතන්දරේ ලියවිවි පොතේ ඉතුරු පරිච්ඡේද. දැන් තේරෙන ඒ කතාවෙන් කියවෙන විදිහට නම් ඔය අධ්‍යාපන අමාත්‍යාංශය අතරේක ලේකම්තුමා සඳහන් කරන්නේ මේ පුංචි අම්මගේ පුතාගේ තියෙන සම්බන්ධයක්. සරලව කිව්වොත් එහෙම මේ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරයා පුතා පාසලේ වැඩ බලන විදුහල්පතිතුමිය තමයි පුංචි අම්මා. ඒ නිසා පුංචි අම්මව මේ තනතුරෙන් ඉවත් කරන්න සමහර විට මේ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරයාට උමනාවක් නැතුව ඇති. සමහර විට මේ විදුහල්පතිතුමියට තනතුර දාලා යන්න බැරුව ඇති. මොකද තමන්ගේ ඥාති පුත්‍රයෙක් කලාප අධ්‍යාපන අධ්‍යක්ෂතුමා විදිහට ඉන්න නිසා. ඉතින් මේ නෑදෑකම මත පාසලක් තුල ප්‍රශ්නයක් ඇති වෙලා තියෙනවා කියන කාරණාව තමයි දැන් ප්‍රශ්නගත වෙලා තියෙන්නේ. ඉතින් ඒක විසඳන්න වහාම මැදිහත් වෙන්න ඕන මේ විදුහල්පතිවරු කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ වරු බලධාරීන් හැමෝම අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්තුමිය ඇතුළු සියලුම දෙනා මේ ප්‍රශ්නේ ඉතාම කඩිනමින් විසඳන්න. මොකද පාසලේ දරුවන් සම්බන්ධයෙන් විශාල ගැටලුවක් තියෙනවා කියන කාරණාව අපිට අනාවරණය වෙලා තියෙන්නේ. අපි විරාමයකට යනවා. Net FM.
අදනත්තෙෆෙන් බැලුම්ගලින් අපි අනාවරණය කරමින් ඉන්නේ බණ්ඩාරවෙල ශාන්ත ජෝෂප් විද්‍යාලයේ පරිපාලන ගැටලුවක් නිසා දරුවන්ට සිද්ධ වෙන විශාල මේ අගතියක් සම්බන්ධයෙන් අපි මේ අනාවරණය කරමින් ඉන්නේ. මෙතන මේ පරිපාලනමේ ගැටලුවක් තියෙන්නේ, තනතුරු සම්බන්ධයෙන් ගැටලුවක් තියෙන්නේ. මේ වැඩබලන විදුහල්පතිතුමිය සහ ගුරුවරුන් එක කණ්ඩි කණ්ඩායමක් හැදලා ඉන්නවා කියලා චෝදනාවක් තියෙනවා. ඒගොල්ලෝ හරියට පාසල පාලනය කරන්නේ නැහැ කියලා කියනවා. ඉතින් මේකේ ඇත්ත නැත්ත පිළිබඳව අපි වඩාත් සොයා බලලා තියෙන්නේ. අපිට සජීව මේ වෙලාවේ ඉන්නවා කතා කරන්න. දෙමාපිය කතා කරනවා මේ පාසලෙම දරුවන් ඉගෙන ගන්න දෙමාපිය කෙනෙක්. නම කියන්න කැමති නම් ඔතන නමත් කියලම කතාව කියන්න. අයබෝවන් මහත්තයා. කියන්න ඔබතුමාගේ අදහස. මම හල්දුමුල්ලෙන් කතා කරන්නේ. මම හල්දුමුල්ල මගේ නම ගයන්. මගේ අපේ දරුවෝ දෙන්නම යන්නේ ශාන්ත ජෝසප් විද්‍යාලයේ. ඔව්. කලින් හිටියා හොඳ විදුහල්පතිතුමෙක් හිටියා ලක්ෂිර කියලා සර් කෙනෙක්. ඔව්. ඒ සර්ට මේක ඉන්නවා හොර ගුරුවරු කණ්ඩායමක් ඉන්නවා. ඒ කට්ටිය මේ කට්ටිය වැඩ කරන්න ඉන්නේ විදුහල්පතිතුමාට. මේ කියන්නේ හැම පන්ති කාමරයකම CCTV හයි කරලා ඒ මේ ගුරුවරුන්ට එන යන වෙලාව බලන finger print හයි කරලා ඒ ඔක්කොම මේව කරලා තිබ්බා. ඔව්. නමුත් ඒකට මේ ගුරුවරුන්ට ඒකට මෙයා වෙන්න බැරි වුණා. ඊට පස්සේ මේ ළමයිට මේ හරියට කරේ නෑ, මේ පන්ති කරේ නෑ, මේව කරේ නෑ, ඉගැන්වුවේ නෑ. මගේ ළමයා මේ පාර ඕලෙවල් කරා. ඕලෙවල් විභාග කරේ ගෙදර ඉඳන් ප්‍රයිවට් පන්ති කරලා තමයි ඕලෙවල් කරේ. ඉස්කෝලේ ඉගැන්වුවේ නෑ. ඊට පස්සේ අමාත්‍යාංශයෙන් ආව කට්ටිය විමර්ශනය කරන්න. ඒ කට්ටියට අපි කිව්වා මේ ළමයි විභාගේ ලියන්න ඉන්න මේ ළමයිට මොස්තර වැඩ පිළිවෙලක් කරන්න කියලා. ඔව්. ඔය අන්තිම මේසරේ ඕලෙවල් කරපු එක ළමයි එක්ක ඔය ඉස්කෝලේ ඉගෙන ගත්තේ නෑ. හොඳයි. ඉතින් සජීව කතා කරලා ඒ දෙමාපිය කෙනෙක් කතා කරේ. දැන් මේ පාසලේ CCTV පද්ධතියක් සවි කරලා තිබ්බා කියලා කියවුණානේ. ඔය CCTV පද්ධතිය ගුරුවරු කඩනවා. ඒ කඩන එකක් අපි NetFM බැලුම්ගල YouTube නාලිකාවේ Facebook එකේ දාලා තියෙනවා. ඉතින් එහෙම කරන්නේ ඇයි කියලා ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් මේ වගේ දේවල් කරලා මේ තමන්ගේ පුද්ගලික දේවල් මත දරුවන්ගේ අනාගතය කඩාකප්පල් කරනවා නම් අධ්‍යාපනයේ කඩාකප්පල් කරනවා නම් ඉතින් මෙහෙම ගුරුවරු සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ විනය ක්‍රියාමාර්ග ගන්න බලලා නිසි පරීක්ෂණයක් කරන්න හරියට. එහෙම කරලා මේ ඇවිල්ලා අඬුවා කියලා දෙඩුවා කියලා නේද? මේ ඇවිල්ලා සමහර වෙලාවට ඔය ඉන්න අය අඬනවා දොඩනවානේ අමාත්‍යාංශයට ඇවිල්ලා. ඔව්. එහෙම කරා කියලා මේ අවසාන වශයෙන් ඇඬෙන්නේ රටට. මේ රටේ දරුවන්ගේ අනාගතේ මේ විනාශ වෙන්නේ. ඒ නිසා මේ කාරණාව පිළිබඳව සැලකිලිමත් වෙන්න කියන කාරණාවත් මතක් කරනවා. ඉතින් තව දුරටත් මේ පාසල සම්බන්ධයෙන් බොහෝ දෙනෙක් මෙන්න මේ වගේ දේවල් තමයි කියන්නේ. ඉතින් දෙමාපිය ඔක්කොම හිටගෙන ඉන්නේ හිටපු විද්‍යාල්පතිතුමා පැත්තේ තමයි හිටගත්තේ. ඒ ප්‍රශ්නේ ගුරුවරු පැත්තේ හිටගත්තේ නැහැ. ඇයි ගුරුවරු විරුද්ධ වෙන්නේ ළමයට උගන්නන්නේ? ඒකට හේතුව තමයි දැන් අර කැපකිරීම කරන්න දැන් පේපර්ස් එහෙම හදන්න ඕනේ, හදලම දෙන්න ඕනේ. කලින් ඒ ඉස්කෝලේ තිබුණේ පිටින් ගෙනලා තමයි පේපර් දුන්නේ. ආ. ඒ කියන්නේ ඒව බෑ. හදලා දෙන්න තමන් උගන්නා නම් ඒ දවසේට හදන්න ඕනේ කියලා සර් ගෙනාවා නියෝගයක්. ආ. ඊට පස්සේ රිපෝට් කාඩ් එක දෙනවා නම් ඊට කලින් දෙමාපිය මේ රිපෝට් කාඩ් දුන්නාට පස්සේ දෙමාපියන් අතට දෙන්න ඕනේ මාක් කරලා ෆයිල් එකකට දාලා. ඔව්. ඒ වගේ එතකොට ගුරුවරුන්ට ටිකක් වැඩ වැඩි නේ. දැන් අඩෙන් එහෙම මොකුත් නැහැ. දැන් විභාගෙ තිබ්බල් ලකුණු දානවද නැද්ද? ඒ ඇත්තම කියනවා අපි යනකොට ස්කෝල්ට රිපෝට් කාඩ් විවිධ වර්ගයේ වතිබ කඩෙන් ගත්ත රිපෝට් කාඩ්. එතකොට ඒව ඔක්කොම එක තැනක ස්කෝල්ට ගහලා ගෙනාලා ස්කෝලෙන් තමයි ගන්න ඕනේ. ආයෙ රිපෝට් කාඩ් එකක් ගන්න යනවා නම් ඇයි නැති උනේ? ඒකට හේතු ගෙදරින් ගෙන්නලා නැත්තම් ළමයි රිපෝට් කාඩ් දෙක තුන පාවිච්චි කරනවා. ඒකත් එකයි ස්කෝල්ට එකයි. ඔක්කොම නතර කරා. ඒ වගේ ලොකු වැඩ පිළිවෙලක් කරා සර්. ඉතින් ඒකට තමයි ගුරුවරු කැමති නැති. ඇත්තම කතා. ඉතින් අධ්‍යාපන අමාත්‍යාංශය අතිරේක ලේකම්බරයකට අර කතා කරානේ. ඒ කතා කරන කතාබහේදී දෙමාපියන්ට කියවුනේ කිව්වේ මෙතන මේ පුංචි අම්මගේ පුතාගේ ප්‍රශ්නයක් තියෙනවා නේද? ඒ නිසා මෙතන වෙනම ගැටලුවක් තියෙනවා. ඒවට ඉතින් මට කරන්න දෙයක් නැහැ. එතුමාගේ පැත්තෙන් කර යුතු දේ කළා තියෙනවා කියන එක. ඔව්, ප්‍රශ්නේ සරලව හිතියෙන් කිව්වොත් එහෙම පාසලේ වැඩබලන විදුහල්පතිතුමිය තමයි පුංචි අම්මා. කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරයා තමයි පුංචි අම්මගේ ඥාති පුත්‍රයා. පුතා වෙන්නේ. එතකොට මේ පුංචි අම්මයි පුතයි තියෙන ගනුදෙනුවත් එක්ක තියෙන ඥාති බන්දියත් එක්ක අලුතින් ඉන්න විදුහල්පතිතුමියට පාසලට එන්න දෙන්නේ නැහැ. එන්න දෙන්නේ නැහැ. එතකොට ඒ ඉන විදුහල්පතිතුමිය මේ ඔය කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරයා යටතේ තියෙන පාසලක වැඩ කරන විදුහල්පති කෙනෙක් දැනට. ඉතින් ඔය ප්‍රශ්නේ නිසා තමයි මේ පාසලේ මේ ගැටලුව තියෙන්නේ කියන එක තමයි කියන්නේ. තවදුරටත් ඒ හඬපටේ ඉතුරු කොටස අපි අහලා බලමු. නෑ සර්, දැන් අපි දැන් මේකට සර් මීඩියා හිටන් ගියානේ. අපි පිකටින් කරා ඉස්කෝලේ. බේරගෙන කරගෙන බැරිම පාර අපි පළාත්තේ ගියා. පළාත්තේ බැරි පාර අමාත්‍යාංශයට ගියා. අමාත්‍යාංශයට ගිහිල්ලා අමාත්‍යාංශයෙන් මොකද දැන් අවුරුදු එකම හරි ඉස්සරව ඊළඟ සිංහසව
ඔතන හිටියනේ. එතකොට එතුමාලගෙන් මේකට හරියාකාරව පිළිතුරක් එන්නේ නැති පාර අපි අමාත්‍යංශ ලේකම්වරු ඊට පස්සේ සුසීත් ප්‍රේමජයන්ත එතුමා ඊට පස්සේ සාගල එතුමා ජනාධිපති ගාවට හිටන් ගියට පස්සේ ජනාධිපතිගෙන් පාව ඔය ඔක්කොම ගිහිල්ලා අන්තිමට මගේ අතට ඇවිල්ලා මම මගේ මතකේ හැටියට මම ඔකට සුමාන දෙකක් ඇතුළට විසඳුමක් දුන්නා. ඔව් හරියට. ඔව් ඔව් ඔව්. හරි මම දන්නේ ඔක සුමාන දෙකක ඉතිහාසය. ඔව් ඒක තමයි ඇත්ත සර්. එතකොට දැන් අපි මේ දැන් ලේකම්තුමියට දැන් මම ওই සම්බන්ධව මේ මැසේජ් එක ආපහු දැම්මා WhatsApp මැසේජ් එක. එතකොට ලේකම්තුමිය ඉවලා තියෙනවා කලබල නොවී ඉන්න මම ගත්ත කිසිම ඩිසිෂන් එකක් ආපහු මේ වෙනස් කරන්නේ නැහැ කියලා. වෙනස් කරන්නේ නැහැ. අපි වෙනස් කරේ මම අද කිව්වා. මම අර විදුවල්පතිතුමිය කතා කළා. ඒ මනුස්සයා දැනුත් එන්නේ කැමැත්තෙන්. ඒ මනුස්සයා දැනුත් නැතුව මේගොල්ලෝ හරස් කරන්නේ කියලා. ඒක පොඩ්ඩක් ඕගොල්ලෝ මේ සමාජ මට්ටමින් උතෝගොල්ලෝ පොඩ්ඩක් බලන්න පාසල් සංවර්ධන සමිතියේ ලොකු බලයක් තියෙනවා. Net FM බැලුංගලා එක පීරියඩ් එක ගත්තොත් එහෙම දවසකට පීරියඩ් දෙකයි තුනයි උගන්වන්නේ. එතකොට ළමයි සමහර වෙලාවට ඔබතුමලා උන ගිහින් බලන්න උඩ රේල් පාර පැත්තට ගිහලා හිටගෙන හිටියොත් එහෙම ළමයි ඔහේ යනවා. මේ කිසිම ඇතුලේ පරිපාලනයක් විනයක් කිසිම දෙයක් නැහැ. අපි ඕක දෙප මේ නිතරම මේ ඉස්කෝලේ දෙනුවත් කරා, විශේෂයෙන්ම කලාප කාර්යාලය දෙනුවත් කරා, ලිඛිතව දෙනුවත් කරා, වාචික දෙනුවත් කරා, කිසිම දෙයක් නැහැ. මේ මෙයාල ඇක්ෂන් එකක් ගන්න නැහැ. ඊට පස්සේ අමාත්‍යංශ ලෙවල් එකෙන් ගත්ත ඇක්ෂන් වලටවත් මෙයාලා ක්‍රියාත්මක කරන්නේ නැහැ. මොකද මේ අපි හිම මේ අධ්‍යාපන අමාත්‍යංශ ලේකම් මේ ළඟදී මේ ඕටර් මේ වෙනත් විදුහල්පති කෙනෙක් පත් කරලා මේ කේස් එක මේ ස්වාධීන පරීක්ෂණයක් තියලා ඊට පස්සේ මේ ට්‍රාන්ස්ෆර් කරන්න ඕන ගුරුවරු ට්‍රාන්ස්ෆර් කරලා ඒ ගත්ත මේ අවශ්‍ය තීන්දුව తీරන තීරම ගත්තා. නමුත් මේ විදුහල්පතිණිය කරන්නේ මේ ඔය 14 දෙනා කව කරගන්නවා. මෙහෙම එක එක ඔය චක්‍ර ලේකින වලට මුවා විලා තාවර කරගෙන ඉන්නවා. නමුත් මේක අගතියපත් වෙන්නේ ළමයිට. ළමයි ඇත්තටම ළමයිගේ සාලිත් දැන් සාමාන්‍ය අපි දැන් අපි බලන්නේ අපේ අධ්‍යාපන මට්ටමට වැඩිය දශමයක් හරියට තමන්ගේ දරුව උඩ තියාගන්නනේ. මෙතන හිම නෙමෙයි වෙන්නේ සම්පූර්ණ. ඒ කියන්නේ දැන් ඔය ස්කෝල් එක ගත්තොත් අයිසොලේටඩ් ස්කෝල් එකක්. ඒ කියන්නේ ටවුන් එක මැද තියෙන්නේ. හැම තැනම මේ දැන් ඊයේ පෙරේද වුණත් මම දැක්ක මේ ටීවී නාලිකාවක දාලා තිබ්බා මේ ස්කෝල ඔය පැතිවස්ස කියන්නේ හයි මේ ඩ්‍රග්ස් වගේ අල්ලලා හරි එතකොට දැන් මේ වගේ දුරුව තිබ්බන් පස්සේ ඇත්තටම ළම අපේ බය තියෙන්නේ අපේ මේ ළමයි අනිවාර්යෙන්ම මේ වුණාන් පස්සේ දන්නවනේ ළමයි කියන්නේ කොල්ලෝ ඉතින් ඕවට හුරු විලා මේවා විලා විනාශේ. ඉතින් දෙමාපියන්ට තියෙන ඔන්න වගේ ගැටලුවක් මේ කාරණාව සම්බන්ධයෙන්. ඒ නිසා වහාම මේ සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යංශයේ බලධාරීන් මැදිහත් වී යුතු තවදුරටත් අපි කියන්නේ. මොකද මැදිහත් වීමක් තිබුණා. හැබැයි මේ මැදිහත් වීම පිළිගන්නේ නැති ප්‍රශ්නයක් මෙතන තියෙන්නේ. විදුහල්පතිතුමිය මේක විධිමත්ය කියලා පිළිගන්නේ නැහැ මේ පත් කිරීම. එතුමිය අයවත් කරලා නැහැ කියලා කියනවා. වැඩ බාර දෙන්න කෙනෙක් මේක නැහැ කියලා කියනවා. ඉතින් මේ නිසා මේ කාරණාව සම්බන්ධයෙන් වහාම නිලධාරීන් මැදිහත් වෙන්න කියලාත් අපි ඇයට මතක් කරනවා. ඒ අතරේ මේ කාරණාව සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යංශ අතිරේක ලේකම් KP මූණගම මහත්මයාත් එක්ක අපි මේ කතා කරා. අර බණ්ඩාරවිල සෙන්ට් ජෝසප් විද්‍යාලයේ ගැටලුවක් මතුවලා තියෙනවනේ විදුහල්පති පත් කිරීම සම්බන්ධයෙන්. එතකොට ඒකෙදි දැනට ඒ ඉන්න විදුහල්පති තුමිය සේවෙන් ඉවත් කිරීමක් කරලා නැතුව පත් කරා කියලා ඒගොල්ලෝ කියනවා. මට ඒකේ සේවෙන් ඉවත් කරන්න බෑ කියන්නේ එක්කෙනෙක් වෙනකොට ඔතන රාජකාරී ආවරණයක් නෙදීන්. ඔව්. ඒ රාජකාරී ආවරණෙදී ඊට පස්සේ තව කෙනෙක් ආවහම ඒක ඊට පස්සේ ඒක බලංගුයි. ඒක බලංගුයි. නමුත් දැන් එතකොට දැන් ඒ ഇതുමේ කියනවා ඒක පිළිගන්න බෑ ඒක ඒ කියන්නේ ඒක ඉතින් මොන හරි කරයි මේකට නේ එතුමිට අපි අවස්ථාව දෙමු ඉතින් ඉතින් මේ පත්වීම අවලංගු වෙනවා ඊට පස්සේ එවපු පත්වීම අලුතින් කරපු විදුහල්පතිතුමේ පත්වීම මේ වලංගු වෙනවා කියන කාරණාව තමයි එතුමා කියන්නේ ඉතින් ඒ නිසා ඒක වැඩබලන විදුහල්පතිතුමේ දන්නේ නැත්නම් ඒක වටහා ගන්න එක පැත්තකින් මේ දරුවන්ගේ ජීවිත සම්බන්ධයෙන් මීට වැඩිය සාධනීය මට්ටමේ මැදිහත් වීමක් මේ සියලු දෙනා කරන්න කියන කාරණාව අපි ඉතාම පැහැදිලිව කියමින් අද දවසේ Net FM බැලුම්ගලින් අපි සමගෙනනෝ අවස්ථාවක් නොලැබුණාය කියන අයට අවස්ථාව අපි දෙන්න ඕන වෙලාවක සූදානම් වෙන්න ඉන්නවා කියන කාරණාවත් මතක් කරමින් අපි සමග යන්නේ. සුබ දවසක් ඔබට. මම තිලින. මම රංගන.